ඒ වැඩු ඒක නිසා වැඩු පුලියන පාත නම් ක්ෂාකාරකට අඩු වීමට ප්‍රයත්න කරේ. මුදල් ප්‍රතිපත්ති අපේ ප්‍රධාන වක්‍රීම රටේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම බැංකු වශයෙන් එතෙන්දී අපි දැක්ක අපි මුදල් ප්‍රතිපත්තිය ඇත්ත වශයෙන්ම තව දැඩි කරන්න සිදු වුණා ගිය වසර විශේෂයෙන් අප්‍රේල් මාසෙ ඉඳලා. ඒකට හේතුව අපි දමනය ඉතාම අධික ලෙස අධික උත්පාදික දමන තත්ත්වයක යන තර්ජනයක් තිබුණා. නමුත් අපේ දැඩි මුල්ල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිර හරහා ප්‍රබුල අංගුණ සත්වන වාසියකට 70%න් උද්දමනය වැඩි වීම නවත්වා ගැනීමට ඉන්පසු ඉතාම වේගයෙන් අපි දැක් විදියට උද්දමනය දැන් ශීක්‍රෙන් පහළට එනවා. අපි ඒක දැක් නිසා තමයි ජනවාරි මාසෙ ඉඳලා මේ ඒ වැඩි වූ ඒක නිසා වැඩි වූ පුලිය අනුපාත දැන් ක්ෂාකාරකට අඩු වීමට ක්‍රියාත්මක කරේ. ඒ අනුව ජනවාරි මාසෙ නම් වෙනකොට විශේෂයෙන් බාණ්ඩාගර බිල්පත් මාස තුනේ පුලිය අනුපාතය 33 වගේ මට්ටමට වැඩිලා තිබුණා. අපේ ප්‍රධාන ණය ගන්න ආයතනවල ගන්න ප්‍රයිම් ලෙන්ඩින් රේට් කියන එක 29% වගේ මට්ටමට ගිහලා 21% මට්ටමට අඩුලා තියෙනවා. බාණ්ඩාගර විල්පත් 24% මට්ටමෙන් මාස 3 අඩුලා තියෙනවා. එතකොට අපේ පොලිසි රේට් එක ආසන්න රේට් වගේ ක්‍රමානුකූලව යථාර්ථයටපත් වීම පවතින නිසා ඒත් එක්කම උද්දමනය අපි හිතුවට ඉක්මනින් තනියක්කයකට අපි දකින විදිහට ජුලයි මාස අන්තිම වෙනකොට තනි ඉලක්කමක උද්දමනයක් තමයි අපිට දකින්න කියලා අපි බුරෝකරත් අපේ බුරෝකරත් නැති වෙන්නේ. ඉතින් එහාට දිගටම අපේ උද්දමන ඉලක්කයට පවත්වාගෙන යන සයිටත් අඩුවෙන් සමහරට මුලදී අඩුවෙන් පැවති. ඒක නිසා අපි හිතුවා මේ වෙළඳපොළ පොලිය අනුපාතය අඩුවෙන් ගමම ඔය ප්‍රතිපත්ති පොලිය අනුපාතය යම්කිසි වෙනසක් කරන්න අඩු කිරීමක් කරන්න ඕනේ. ඒක තවදුරටත් පොලිය අනුපාත අඩුවීමට වෙළඳපොළ පොලිය අනුපාතය අඩුවීමට ඒකට උදව්වේ කියලා එනවා. 2% ප්‍රතිපත්ති පොලිය අනුපාතය අපි අද අඩු කරලා තියෙනවා. අපි හිතනවා බැංකු වාණිජ බැංකු විසින් මේ අවස්ථාවට අනුව ඒ අයගේ පොලිය අනුපාතය වෙළඳපොළ පොලිය අනුපාතය අනුව ඉතා ඉක්මනින් ඒ අඩු මට්ටම් වලට රැගෙන ඒවි කියලා. ඒත් එක්කම විදේශ විනිමය පැත්තෙන් අපි ගත්තොත් විදේශ විනිමය වර්ධනය අපි ගත්තොත් ඒ මුල් ප්‍රතිපත්තිය දැඩි කරන අවස්ථාව අප්‍රේල් මාසෙ ගියාරු තිබිච්ච අර පාවිච්චි කළ හැකි සංචිත මිලියන 20 ගන්න තීර්ථමවර ණයක වීම විදේශ ණයක වීම අත්හිටුවන් සිද්ධ වුණේ. නමුත් ඒ ප්‍රමාණිකෝලෙ වැඩි කරන් ගාලද මිලියන පාවිච්චි කළ හැකි සංචිත බිලියන 1.6 බිලියන මිලියන 1,670කට වැටලා 1,600කට වැටලා තියෙනවා. වෙළඳපොළෙන් ලබාගෙන තියෙනවා මිලියන 1,670ක විතර සංචිත විදේශ මුදල් මහ බැංකුවට මිලි දීගෙන අපේ සංචිත සක්මත් කරලා තියෙනවා. ඊට අමතරව වර්ල්ඩ් බැංක් ADB වගේ වෙන IMF වලින් තම කිසිම දෙයක් ප්‍රමාණයක් ලැබුණා. එයාම අපි හිතන්නේ අපි දැක්ක වෙළඳපොළේ විනිමය අනුපාතයත් යම් කිසි ආකාරයක විශාල වශයෙන් සාමාන්‍යයෙන් ආකාරයට අධි ප්‍රමාණ වෙනවා. අපේ මැදිහත් වීම නිසා යම් කිසි ආකාරයක ස්ථාරත්වයක් පාත් වෙනාට වෙළඳපොළ අපේ විනිමය අනුපාතයේ ප්‍රතිපත්තිය වෙළඳපොළ මත තීරණය කරන ඉල්ලුම් සැපේ මත තීරණය වෙන ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් රජීම් කියනවා. අපි දැන් කියලා මරි යනවා ඉල්ලුම සැපේම වැඩි වෙනකොට මේක අද ප්‍රමාණ වෙන්න පුළුවන්. සැපින් අඩු වෙනකොට අප්‍රමාණ වෙන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අනුව ජනපාත ඉහළ පාළ යන්න පුළුවන්. ඒ අනුව තමයි ප්‍රතිපත්තියේ දිග ක්‍රියාත්මක වෙන්නේ. ඒත් එක්කම රටේ ආර්ථිකයේ යම් කිසි ආකාරයක යථාර්ථයට සහ ආර්ථික වර්ධනයක් ළමක කරගන්න සඳහා විශේෂයෙන් දෙවන භාගයේ වර්ෂයේ දෙවන භාගය තුළදී බලාපොරොත්තු වෙනවා මේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම තුළින් මුලින්ම බාත අඩු වීම තුළින් සහ උද්දමනය අඩු වීම තුළින් යම්කිසි ආර්ථික தත්ත්වයේ යථාර්ථයට ඉක්මනින්පත් වෙලා යම්කිසි ආකාරයක ආර්ථිකයේ නැවතත් සාමාන්‍ය தත්ත්වයට ඉක්මනින් සහ වර්ධනය කරා යොමුීමට හැකියාවක් ඇති කියලා බලාපොරොත්තු වෙනවා. දෙවන භාගයේදී අනුව මේ ගත්ත ක්‍රියාමාර්ග වල වඩාත් යහපත් ප්‍රතිඵල ඉදිරි කාලයේදී ලැබෙන්න පුළුවන්.
පුළුවන් ඒ කියලා අපි ප්‍රකටනය කළා තියෙන මේ අවස්ථාවේදී අනුව තමයි මේ බලාපොරොත්තු වෙනවා අපි මුදල් ප්‍රතිපත්ති ලිහිල් ක්‍රීමේ යම් කිසි ආරම්භය මේක තවදුරටත් අපි දගෙන විදියට තනි ඉලක්කමේ උද්දමනය ජූලි මාසයේ අන්තිම තුන කරා බලාපොරොත්තු වෙනවා ඒ අනුව දිගටම තවත් පුළුවන් පාතේ ඒ ආකාරයට අඩුයි කියලාත් වෙළඳපොළ සහ ප්‍රතිපත්ති පුළුවන් තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් ඉදිරියේදීත් පවතී කියලා බලාපොරොත්තු